අදත් මගේ YouTube channel එකට ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ දියසායම් වලින් පාට කරන වීඩියෝ එකක් බලාගෙන කොහොමද අපි ඒ විදිහට පැස්ටල් මාධ්‍යෙන් අපේ චිත්‍රයක් වර්ණ කරගන්නේ කියන එක. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් දවසක මෙන්න මේ මෝස්තරේ ඇඳලා දියසායම් වලින් පාට කරන විදිහ ඔයාලට කියලා දුන්නා. ඉතින් සමහරු කියලා තිබුණා මේක පැස්ටල් මාධ්‍යෙන් පාට කරන විදිහත් කියලා දෙන්න කියලා. ඉතින් මට හිතුණා අද ඔයාලට කියලා දෙන්න දියසායම් මාධ්‍යෙන් වර්ණ කරන චිත්‍රයක් බලාගෙන කොහොමද පැස්ටල් මාධ්‍යෙන් අපි ඒ චිත්‍රය වර්ණ කරන්නේ කියන එක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම දැන් අද අඳින විදිහ නම් ඔයාලට ආපහු කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලට මතක ඇති මම මේ මෝස්තරේ අඳින විදිහ කියලා දුන්නා මෙන්න මේ ඒකකින් හදලා. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් කරපු ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාලට මේක ඇන්දේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම අද ඔයාලට මේක කියලා දෙන්නේ පැස්ටල් මාධ්‍යෙන්නේ. ඒ නිසා මම ඇඳපු රූපයක් අරගෙන තමයි ඔයාලට මේක කියලා දෙන්න යන්නේ. මොකද මම ඇඳපු විදිහ මේක වීඩියෝ එක තියෙනවනේ. ඒ නිසා මං ආයෙමත් කියලා දෙන එක තේරුමක් නැති නිසා මම ඇඳගත්තු රූපයක් තමයි ඔයාලට පාට කරලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේ මෝස්තරේ පාට කරන්න ඇඳගෙන තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට කියන්න ඕනේ ගොඩක් වෙලාවට පැස්ටල් වලින් පාට කරනකොට අපිට පුංචි පුංචි දේවල් පාට කරන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ අපිට දැන් මේ වගේ මෝස්තරයක හිස් පසුබිමේ කළු පාට ගන්න එක අමාරුයිනේ. ඒ කියන්නේ පුංචි පුංචි කොටස් තමයි තියෙන්නේ. ඉතින් පැන්සලෙන් ඇඳලා පාට කරන්න ගියොත් මේක ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ මේ විදිහට අපි මෝස්තරේ ඇඳලා පස්සේ ඒක උඩ ප්ලැටිනම් මෙහෙකින් හරි ජෙල් පෑනකින් හරි නැවතත් මේ වගේ ඇඳ ගන්න එක. හරි. ඉතින් අපි දැන් මෝස්තරේ ඇඳලා ඉවරයිනේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ මෝස්තරේ පාට කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට පේන්න මම දියසායම් වලින් පාට කරගත් චිත්‍රයත් මේ විදිහට තියාගන්න. ඉතින් ඔයාලා බලන්නකෝ මම දියසායම් වලින් පාට කරනකොට අරගෙන තියෙන පාට ටික මොන පාට වගේද අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට හොඳට තේරෙනවා කහ පාට කොළ පාට වගේම රතු පාට තමයි මම මෙතෙන්දී පාට කරන්න අරගත්තේ. දියසායම් වලින් පාට කරනකොට මම මේ පාට තුන විතරයි අරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ පාට ටිකම තෝරගන්න පැස්ටල් වලින්. ඉතින් ඔයාලට පේනවා මේකේ ගොඩක් වෙලාවට තියෙන රතු පාටයි කහ පාටයි කොළ පාට අරන් තියෙනවා මැද කොටස් වලට. ඒ වගේම අමතර වර්ණයක් විදිහට පසුබිම වර්ණවත් කරන්න කළු පාට යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා රතු පාට කිව්වහම රතු පාට ප්‍රභේද කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ කැමති පාටක් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කලින් පාට කරපු මෝස්තරේ බලාගෙනම පාට කරන හින්දානේ මේ පාට යොදාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට වෙනත් පාට උනත් යොදා ගන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නිලුයි සුදුයි දමුයි සුදුයි නැත්තම් දම් පාටයි රෝස පාටයි ඒ වගේ එකට එකක් ගැලපෙන වර්ණ තමයි මේකෙදි තෝරගන්න ඕනේ. ඉතින් අපි බලමු මෙන්න මේ වර්ණ දෙකෙන් කොහොමද මේක පාට කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි දියසයම් වලින් පාට කරපු විදිහටමයි පාට කරන්නේ. වෙනසකට තියෙන්නේ අපි පින්සල මේකෙදි පාවිච්චි කරන්නේ නැති එක විතරයි. ඉතින් අපි රතු පාට යොදාගත්තා මෙන්න මේ විදිහට වටේට අපි අර ඇඳපු මෝස්තර කොටසේ. ඒ විදිහටම පැස්ටල් වලිනුත් අපි ඒ වගේ කොටසකට, ඒ කියන්නේ සම්පූර්ණම කොටසට නෙමෙයි මෙන්න මේ වගේ තරමකට අපි රතු පාට යොදා ගන්නවා. ඉතින් මේ රතු පාට යොදාගත්තට පස්සේ අපිට පුළුවන් මේක කහ පාට මිශ්‍ර කරලා අපේ දියසායම් චිත්‍රය වගේම ලස්සනට වර්ණ කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ කහ පාට මිශ්‍ර කරගන්නේ කියලා. ඉතින් මේ වර්ණ මිශ්‍ර කරගන්නකොට ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට දැන් අපි රතු පාට වගේ මේකෙදි පාවිච්චි කරනකොට මේ වගේ එකක් දෙකක් පාට කරනකොට කහ පාට කූරේ රතු පාට මිශ්‍ර වෙනවා. ඉතින් එතකොට ඔයාලගේ මෝස්තරේ ලස්සන පාට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රතු පාට වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේකෙදි ටිෂු එකක් තියාගෙන ඔයාලට පාට කූර නිතරම පිරිසිදු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පාට කූර රවුම් කර කර පාට කරන්න. එතකොට ඔයාලට ටිකක් වෙලා පාට කරගන්න පුළුවන් නිදහසේ පැස්ටල් කූරේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ රතු පාට කොටස් ටික පාට කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මම ඇයි මේ විදිහට ප්ලැටිනම් එකකින් ඇඳගත්තේ කියලා මුලින්ම චිත්‍රය වර්ණ කරන්න කලින්. සමහර අය දන්නවත් ඇති, සමහර අය දන්නේ නැතුවත් ඇති. ඉතින් මම දන්නේ නැති අයට දැනගන්න කියලා දෙන්නම්. ඉතින් ඔයාලා දන්නවා දියසායම් වලින් ඇඳහම අපිට හීනියට ඉරි අඳින්න පුළුවන්.
නමුත් අපිට දියසායම් වලින් මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා තමයි අපි මුලින්ම ප්ලැටිනම් එකකින් පාට කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි මැද කොටස් පාට කරනකොට කොළ පාට යොදා ගන්න ඕනේ කියලා කිව්වනේ. ඒ කොටස් ටිකට තමයි මම මේ විදිහට කොළ පාට එකතු කරගන්නේ. ඉතින් මේ කොළ පාටට අමතරව ඔයාලට පේනවා ඇති උඩිනුයි අටිනුයි රතු පාට ටිකක් මිශ්‍ර කරලා තියෙනවා දියසායම් වලින්. ඉතින් ඒ විදිහටත් අපි පාට කරනවා. මුලින්ම කොළ පාට ටික මේ විදිහට පාට කරලා ඉවර කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට රතු පාට කොටස් ටික එකවරම පාට කරගන්නත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවදී පැස්ටල් වලින් පාට කරනකොට අපිරිසිදු වෙන්න බලනවනි කොලේ. ඒ කියන්නේ පාට හැමෙහි ගෑවුනොත් අපිරිසිදු වෙන්න බලනවා. ඒ නිසා ඔයාලට පුළුවන් පිළිවෙලකට ඔයාලගේ මෝස්තරේ පාට කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ චිත්‍රය උඩ අත තියන්නේ නැතුව අත තියන්නම වෙනවනම් පිරිසිදු කොලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට රතු පාට කොහොමද එකතු කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ කොටස් වලට මම රතු පාට එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි අපි මිශ්‍ර කරලා හදාගන්නේ. ඉතින් මේකෙදි ඔයාලට තව දෙයක් කියන්න ඕන. දැන් අපි අන්තිමට අර ඉතුරු වෙන චූටි චූටි කොටස් වල කළු පාටින් පාට කරනවනේ. ඉතින් පැස්ටල් වලින් පාට කරාට පස්සේ සමහර වෙලාවට කළු පාටින් පාට වෙන්නේ නැති ගතියක් එනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේක පාට කරනකොට මේ මල් පෙති ඇතුලේ විතරක් පාට කරගන්න. නමුත් මම අද මෙතනදී එහෙම කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පාට කරනවා. සම්පූර්ණයෙන්ම පාට කරාට පස්සේ මේ කළු පාට යොදන්න කලින් අපිට පාට හූරලා පාට කරන්නත් පුළුවන්. නමුත් අර විදිහට පාට කළොත් ඔයාලට ගොඩක් ලේසි වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මුලින්ම රතු පාට ටික මිශ්‍ර කරගන්නවා. ඉතින් මේ රතු පාට ටික මිශ්‍ර කරගන්නවා කහ වර්ණයත් එක්ක. මේකෙදිත් පැස්ටල් කූර නිතරම පිරිසිදුවට තියාගන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලට මේක හරියට පාට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මුලින්ම රතු පාට ටික සේරම පාට කරගන්නවා. ඊට පස්සේ අපි පැස්ටල් කූර පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි ඊළඟට මිශ්‍ර කරන්නේ කොළ වර්ණය නිසා. ඉතින් ඒකත් මම මෙන්න මේ විදිහට මිශ්‍ර කරලා හදා ගන්නවා. ඉතින් අපි කොළ පාට එකට මේ කහ වර්ණයත් ගොඩක් වෙලාවට කියන්නේ ගොඩක්ම මිශ්‍ර කරන්නෙත් නැහැ. කහ පාට හොඳට පේන විදිහට මේ වගේ ටිකක් මිශ්‍ර කරලා හදා ගන්නවා. ඒ ගමන්ම රතු පාට කොටසට ලං වෙන තරමට අර කලින්ම අපි රතු පාට කොටස් වලටත් කහ පාට යොදා ගත්තනේ ඒ හරියට එනකම්ම පාට කරලා ඉවර කර ගන්නවා. ඉතින් මේ විදිහට පාට කරාම ඔයාලට පේනවා උඩ මෝස්තරේ විදිහටම අපිට පාට යොදා ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාලට පේනවා ගොඩක් දීප්තිමත් විදිහට පේනවා පැස්ටල් වලින් පාට කරාම දියසායම් වලින් පාට කළාට වැඩිය. මේකට හේතුව තමයි ඔයාලට සාමාන්‍යයෙන් දැන් දියසායම් වලින් පාට කරනකොට වතුර ගොඩක් මිශ්‍ර කරගත්තොත් චිත්‍රයේ තියෙන වර්ණවල දීප්තිය පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් සමහරු ඒ වගේ පාට වලටත් කැමතිනේ. ඉතින් පැස්ටල් වලින් පාට කරනකොට මේක ටිකක් අපි දැන් පාට පෙට්ටියේ තියෙන පාටින්මනේ පාට කරන්නේ. එතකොට මේක ගොඩක්ම අර වතුරින් මිශ්‍ර කරනවා වගේ මිශ්‍ර වෙන්නේ නැති නිසා දීප්තිමත් වර්ණ ඉතුරු වෙනවා. ඉතින් ඒක පොඩි වාසියක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. දියසායම් වලින් පාට කරනවට වඩා පැස්ටල් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් දියසායම් වලින් වතුර අඩු කරලා පාට කරොත් මේ විදිහට තද ලස්සන පාට ගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන පාට කරගන්න අර මැද තියෙන රතු පාට කහ පාට මිශ්‍ර කරපු මල. ඉතින් ඔයාලා දන්නවා උඩ පාට කරපු විදිහටම තමයි මේ රතු පාට කූරෙන් චුට්ටක් මෙන්න මේ පුංචි බෝලේ වටේට ඇඳලා ඊට පස්සේ කහ පාටින් අපිට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඉක්මනින් ඒ කොටස් ටිකත් පාට කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ කහ පාට කූර අරගෙන මේකේ වර්ණ මිශ්‍ර කරනවා. ඉතින් මේ පුංචි තැන්වල පාට කරද්දී ඔයාලා නිතරම පැස්ටල් කූර පිරිසිදුව තියාගන්න. එතකොට ඔයාලට චිත්‍රය ගොඩක් ලස්සනට පාට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට හැමදාම මගේ වීඩියෝ වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරලා අනිත් අයටත් බලන්න උදව් කරන්න. ඒ වගේම තමයි ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට පුළුවන් bell icon එකත් click කරලා තියාගත්තොත් මම අලුතෙන්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් අපි බලමු මේ මෝස්තරේ කොහොමද ඉතිරි ටික පාට කරගන්නේ කියලා. ඉතින් මේ මැද කොටස් ටික මම කහපාටින් පාට කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා මම කහපාටින් වගේ තමයි ඒ ටික පාට කරලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඒ ටික පාට කරලා ඉවර කරගන්නවා. ඉතින් අපි පහල කොටස් ටික මුලින් කියලා දුන්න හින්දා මම නැවතත් ඒ වන්දින හැටි කියලා දෙන්නේ නැහැ. අපි බලමු මේ තීරුව කොහොමද පාට කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් මම හිතනවා අවබෝධය ඇති කියලා. තියෙන්නේ කහපාටයි කොළපාටයි මිශ්‍ර වෙලානේ. ඉතින් ඒ නිසා මේ වගේ කොළපාට මුලින්ම ගාලා ඊට පස්සේ කහපාටින් මිශ්‍ර කරලා මේ වගේ හදාගන්නවා. ඉතින් මම හිතන ඔයාලට පුළුවන් වෙයි ඉදිරියේදී මම දියසායම් වලින් වීඩියෝ එකක් කළත් ඒක බලාගෙන මේ විදිහට පැස්ටල් කූරු මොන විදිහටද පාට කරන්න අරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඔයාලට පැස්ටල් වලිනුත් ඒ වීඩියෝස් බලාගෙන පාට කරන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් මම මෙන්න මේ කොටස් වලට ලා කොළපාටක් වගේ තෝරගන්නවා. මොකද මම දියසෑම් වලින් පාට කරනකොට කහයි කොළයි චුට්ටක් මිශ්‍ර කරලා තමයි අරගත්තේ. එතකොට ලා කොළපාටක් වගේ තමයි තියෙන්නේ. නමුත් පැස්ටල් වල ඒ පාටම හොයන්න අමාරු නිසා මෙන්න මේ පාට මම මෙතෙන්ට යොදා ගන්නවා. ඉතින් ඔයාලට වෙනස් පාටක් වුණත් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා උත්සාහ කරලා බලන්න මේ මම පාවිච්චි කරන පාටම වලින්ම පාට කරන්නේ නැතුව තව අලුත් පාට මේකට යොදාගෙන පාට කරන්න. එතකොට ඔයාලට ගොඩක් ලස්සන චිත්‍රයක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට මම මේ ලාකොළ පාට ටික පාට කරලා ඉවර කර ගන්නවා. ඊට පස්සේ අපිට පාට කරන්න තියෙන්නේ අර කළු පාට කොටස් ටික. ඒ කියන්නේ මෝස්තර වලට අමතරව පසුබිමට එන කොටස් ටික. ඉතින් අපි බලමු කොහොමද මේ කොටස් ටික පාට කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි පැන්සලෙන් ඇඳලා පාට කරොත් මේ කළු පාට කොටස් ටික පාට කරගන්න ගොඩක් අමාරුයි. මොකද පැස්ටල් කූර පාට කරනකොට නිතරම පිට යනවා. ඉතින් දැන් අපි මේ විදිහට ප්ලැටිනම් එකකින් මුලින්ම ඇඳගත්තට පස්සේ පාට කරන්න ගොඩක් පහසුයි. නමුත් සමහර වෙලාවට අපි දැන් අර ඔය මෝස්තර කොටස් වල සම්පූර්ණයෙන්ම කහ ඒ කියන්නේ වර්ණ මිශ්‍රකරණයව මිශ්‍ර කරගත්තනේ. එතකොට සමහර වෙලාවට මේ කළු පාට ලා පාටක් විදිහට තමයි පේන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කොටස් එක්ක පාට නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ পেපර් කටර එකක්, එහෙම නැත්නම් කව කටුවක්, එහෙමත් නැත්නම් අඩි රූලක් පාවිච්චි කරලා මෙන්න මේ කොටස් මතු කරගන්න පුළුවන්. කොහොමත් ඔයාලට පැස්ටල් වලින් පාට කරාට පස්සේ මේ වගේ කව කටුවක් හරි අඩි රූලක් හරි අරගෙන මෙන්න මේ අපි ඇඳගත්ත ඉරි ටික නැවත මතු කරගන්න පුළුවන්. මොකද එතකොට අපේ මෝස්තරේ ගොඩක් ලස්සනට පේන්න ගන්නවා. ඉතින් ඔයාලට ඒ ක්‍රමත් පාවිච්චි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ තියෙන විදිහටම පාට කරලා චිත්‍රය ඉවර කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ කොටස් දෙකේ තරමක වෙනස. ඒ කියන්නේ පළවෙනියටම පාට කරපු එක ටිකක් ලා පාටයි, දෙවෙනියට පාට කරපු එක ටිකක් තද පාටයි. ඉතින් ඔයාලට සමහර වෙලාවට මේක කරදරයක් වෙන්න පුළුවන්, ගොඩක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ප්ලැටිනම් එකෙන් ඇඳලා තියෙන හින්දා මේ වගේ ඉරි ටික පේනවා. එතකොට අපිට ඒක මතු කරගන්න එක ගොඩක් ලේසියිනේ. දැන් පැස්ටල් කූරකින් වගේ ඉරි අඳින්න ගියොත් මෙහෙම ඉරි අඳ ගන්න බැහැනේ අපිට මෝස්තරයක. ඒ නිසා මේක මේ මම හිතනවා ගොඩක් වාසිදායකයි කියලා. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් වෙලාවට මෝස්තර වලට පැස්ටල් වලින් පාට කරන්නේ ඕ ලෙවල් දක්වා වෙනකන් විතරයිනේ. සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට පැස්ටල් පාවිච්චි කරනවා අඩුයි. අඩුයි කියන්නේ ගොඩක් වෙලාවට ඒ ලෙවල් වලට චිත්‍ර විෂය තෝරගන්නේ ශිල්පියෙක් වෙන්නනේ, ඔයාලා චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමති තියෙන නිසානේ. ඒ නිසා අනිවාර්යෙන්ම දියසායම් පුරුදු වෙන එක තමයි වැදගත් වෙන්නේ. ඒ ලෙවල් වලදී නම් මම පැස්ටල් යෝජනා කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ දියසායම් සහ පැස්ටල් මාධ්‍ය දෙකෙන් ඔයාලට පහසු මාධ්‍ය තෝරගන්න අද උපකාර වෙන්න ඇති කියලා මගේ වීඩියෝ එක. මේ ගැන අපි තවදුරටත් වෙනත් වීඩියෝ එකකින් කතා කරමු ඔයාලා කැමති නම්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට අද තේරෙන්නේ නැති කොහොමද දියසායම් මාධ්‍ය වගේම පැස්ටල් මාධ්‍ය තියෙන අඩුපාඩු, ඒ කියන්නේ දියසායම් මාධ්‍යද හොඳ ගොඩක් පැස්ටල් මාධ්‍යද කියලා තෝරගන්න අපහසුයි. ඒ දෙකේම යම් යම් අපහසුතා වගේම යම් යම් පහසුකමුත් තියෙනවා. මේ දෙකෙන් ඔයාලා ගොඩක් වෙලාවට දියසායම් තෝරගත්තොත් ඔයාලට ගොඩක් පහසු වෙනවා පාට කරන්න. නමුත් පින්සල හසුරුවන්න අමාරු නම් ඔයාලට ඒ වැඩේ හරියටම කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඕ ලෙවල් වෙනකන් කරන අයට පැස්ටල් වලින් පාට කරන්න මේ විදිහට ප්ලැටිනම් කූර පාවිච්චි කරලා මුලින්ම මෝස්තරය ඇඳගන්න. ඉතින් එහෙනම්
තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් දේවල් අරගෙන ඉන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.